आयबोन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सीध टीवी प्रधान प्रवृत्ति प्रकाश व्याई आरंभ पाने ममुदेश प्रथमेन सिरस्थल වාර්තාගත ලෙස ඉලක්කම් දෙකේ අගයකට උද්දමනීය ඉහළයයි සෞභාග්‍යතා දර්ශකයේ වර්ධනයක් මහ බැංකුව කියයි දිවයින පුරා විනාඩි 30 45 අතර කාලයක විදුලි කප්පාදුවක් රජයේ වෛද්‍ය නිලධාරීන් දෙවන දිනටත් වර්ජිනේ වෛද්‍ය ස්ථානමාරුවීම් වලට දේශපාලන බලපෑම් වෛද්‍යවරුන්ගෙන් චෝදනා ඔය කියන දේශපාලන අතපෙවීම් පෙන්වන්න හෙටම ඉල්ලාස් වෙනවා ඇමති කෙහෙලියගෙන් අභියෝගයක් තවත් ඔමික්‍රෝන් ආසාදිතින් තිදෙනෙක් මෙරටින් හඳුනා ගනි. ගෑස් සංයුතිය සටහන් කළ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වෙළඳ පොළට ලාෆ් ගෑස් නැව් දෙකක් හම්බන්තොට වරායට. බස් ගාස්තු වැඩි වෙන්නේ කීයකින්ද? තීරණය බදාදා. කිරිපිටි හිඟය තවත් මාස දෙකක් කිරිපිටි ආනයන කරුවන් අනතුරු හංගවයි. සමගි ජනබලවේගයේ මැද කොළඹ පක්ෂ කාර්යාලයට ගල් ප්‍රහාරයක්. ප්‍රහාරය හෙලා දකිනවා සජිත් කියයි. නව රාජ්‍යතාන්ත්‍රිකින් 17 දෙනෙකු ජනපති ඉදිරියේ අක්තපත්‍ර බහර දෙයි. විපක්ෂයේ හුස්මට චීනෙන් පරිත්‍යාගයක්. යුගදනවි බලන්න සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කෙරවල පිටියට. කෘෂිකර්ම සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරු. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් අනුෂ පැල්පිට. පයාගල වෙරළ තීරයට හදිසියේ ගොඩබැස්සූ ගුවන් යානය. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. එලිප් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. මෙම වර්ජනයේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් අද දවසේ දැඩි අපහසුතාවයකට පත් වුණා. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් වලට දේශපාලන අතපෙවීම් සිදු වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද චෝදනාවක් එල්ල කළා. මේ අතර අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා ප්‍රකාශ කළේ කිසියම් දේශපාලන අතපෙවීමක් තමන් සිදු කර ඇති බවට ඔප්පු කළහොත් හෙට දිනේම ඉල්ලා අස්වන බවයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් ඊයේ පසුරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නියෝජිතයින් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. නමුත් එහිදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් වලට දේශපාලන අතපෙවීමක් ඇති බවට මේවන විට මනාව පැහැදිලි වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ. දේශපාලඥයන්ට මේ වෛද්‍යවරුන් රට පුරා සමානාත්මතාවයෙන් කොහොමද ස්ථානගත කරන්නේ කියන කාරණය පිළිබඳ ඒ තාක්ෂණික දැනුමක් නැහැ. මේ අපි කරන සටන අද දින්නේ නැත්තම් ඔබට ඉදිරි දවසකදී සිද්ධ වෙන දේ තමා සර්ජරි එකක් කරගන්න, ගිහිල්ලා එක්ස්රේ එකක් කරගන්න, එහෙම නැත්තම් OPD එකේ බෙහෙත් ගන්න, දේශපාලඥයෙක්ගේ චිට් එකක් අරන් යන දවසක් ගෙන්න ගන්න තමා මේ දේශපාලඥයන්ට ඕනේ. මේ තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් එය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දේශපාලඥ මැදිහත් වීමක් අනිවාර්යෙන් තියනවා කියන කාරණය පැහැදිලියි. සෞඛ්‍ය අමාත්‍යාංශය තුල එක එක්කෙනාට ඕනේ විදිහටවත් දේශපාලඥයන්ට ඕනේ විදිහට කටයුතු කළ නොහැකි. ඉතින් ඒක වෙනුවෙන් පෙනී හිටනකොට අපිව ත්‍රස්වාදී කණ්ඩායමක් කියලා පෙන්වන්න හදන්න එපා. අපි ත්‍රස්වාදයක් නෙමෙයි කරන්නේ. අපි හරිදේ ආරක්ෂා කරනවා. දැන් මේක මාර වැඩක් නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය තුල කාලයක් තිස්සේ කරගෙන ආපු හරි ක්‍රමවේදයක් කඩලා වැරදි දේ කරාම ආය හරිදේ කරන්න ඇමතුමගෙන් අහන්න ඕනේ. දැන් මට කියන්නකෝ සෞඛ්‍ය අමාත්‍යාංශය දුවයිද මෙහෙම කියන්නේ. නිලධාරිනුත් වැඩක් නෑ. ඇමතුතුමත් වැඩක්. මම ආගෙන හිටියා කවුද මේ වෛද්‍යවරයෙක් වෛද්‍ය සංගමයේ කෙනෙක් කියනවා දේශපාලන ඇඟිලි ගැසීම් නැහැ කියලා සහතිකයක් දෙනවා නම් ඒ කට්ටිය වැඩට යනවා කියලා. මම පොඩි අභියෝගයක් කරා එක දේශපාලන සම්බන්ධතාවයක් එක දේශපාලන වැඩපිළිවෙලක් කරලායි කියලා ඔප්පු වුණොත් ඔප්පු කරොත් පුළුවන් වුණොත් මම සම්බන්ධුනයි කියලා මම හිත ඉල්ලාස් වෙනවා කියලා. ඒතකොට ඒ කට්ටිය ප්‍රශ්න ඉවරයිනේ. ඒ චෝදනාව ඉතා බරපතල චෝදනාවක්. කිසිම විටක කිසිම අවස්ථාවක කිසිම දෙයකට අපි අතපොවලා නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ට වර්ජන කිරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බව එහි ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු වන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පවසනවා. මේ මොහොතේ රට පුරා ක්‍රියාත්මක කළ දින වර්ජනය නීති විරෝධී. එවැනි වර්ජන මෙහෙයීම සඳහා දැනට වෛද්‍ය නිලධාරී සංගමයයි කියා ගන්නා පුස්කාපු දිනපැනපු ඒ ගරිල්ලා ව්‍යාපාරය කරන කීප දෙනාට නෛතික බලයක් නැහැ.
මිස්සියල් අසාධාරණයි මේ ඉන්න ගරිල්ලා පුස්කාපු ජාතිය පුස්කාපු නිලධාරීන් අයින් කරලා දාලා යුක්තිය සාධාරණ රටට ඉදු කරන යහපත් වෛද්‍යවරුන් සිටින අතුරු කොමිටුවක් පිහිටලා නිලධාරී මණ්ඩලය පත් කරගන්න කියලා මම සීරු සමාජිකෙන් ඉල්ලා සිටින අවසානයේ කිසිදු ඉල්ලීමක් නොලැබෙන මෙම වර්ජනය මේ වන විටත් අසාර්ථක වී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසන්නේ අද වෙද්දී මේක ඉතාමත් අසාර්ථක වැඩ වර්ජනයක් බවට පත් වෙලා තියෙනවා වෛද්‍යවරු 10ක් 15ක් විතර නැත්නම් 20ක් උනත් අතර ප්‍රමාණයක් මේ වැඩ වර්ජනයට සහභාගී වෙලා තියෙනවා ඒත් මේ ප්‍රමාණය රෝහල් වල කියන්නේ අඩපණ වීමකට හේතුපාදක වෙලා නැහැ අනේ ඉතින් ඔබට දැන් සතුටුද කියලා අහන්නයි මට තියෙන්නේ වෛද්‍යවරුන්ගෙන් කොහොම වුණත් වෛද්‍යවරුන්ගේ වර්ජන සහ ඊට පිළිතුරු දෙන්න සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රමාදයත් එක්ක අද දෙවන දිනටත් රටේම රෝගී ජනතාව පත් උනේ දැඩි අපහසුතාවයකටයි රටේ මේ වගේ විකසනයක් ඉච්චේලාක මේ වගේ දෙයක් කරනවා නම් ඒක බොහොම සාපරාදී ක්‍රියාවක් බේත් ගන්න කියලා හිතාව අදත්තාව නැහැ ඉතින් ඒගොල්ලන්ට තියෙන සාධාරණ ඉස්ත කරා නම් තමයි හොඳ කියලා හිතන්නේ නේද නවතින්න කියලා දිනයක් දීලා තිනවා අද තමයි දිනේ නෑ ඒ දැන් නෑ නවත්තයිද මොකද කියලා හරියට කියන්න බෑ දෙයියන්ගේ පිටයි තේ ඒගොල්ලෝ මේ වගේ කාලයක වැඩ වර්ජනය කරන එක හරි අසාධාරණයි සතුටුයි සනීපයි කියලා කියන්න තියෙන එච්චරයි කියන්න තියෙන දොස්තරලයි මහයෝනි ඔක්කොම එකයි වසර කිහිපයකට පසුව උද්දමනය වාර්තාගත ලෙස ශ්‍රී ලංකාවේ ඉහළ ගොස් තිබෙනවා මෙතෙක් පැවති ඉලක්කමේ අගය මේ වන විට ඉලක්කම් දෙකේ උද්දමනාගයක් බවට පත්ව තිබෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කළේ පසුගිය මාස උද්දමනය 11.1ක් ලෙස වාර්තා වූ බවයි කෙසේ වෙතත් මෙරට සෞභාග්‍යතා දර්ශකය සුළු අගයකින් ඉහළ ගොස් ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා कोविड वसंगते वगेम राज्य विसिन गणुलेबु विविध तेंदु तीर्ण निसा मेवन बिटात पारिभोगिक बहांड रसकम मिलकनन वेडिवेमिन पवतिनवा पारिभोगिक बहांड मिलट सापेक्षव एक पुद्गल आदायम इहलयाम सिदुवान्ने नहे මෙනිසා අපේ රටේ උද්දමනය වාර්තාගත ලෙස ඉහළ යමින් තිබෙනවා. ඒ ඉතිහාසයේ තම බරපතල සහ දරුණුම උද්දමනයද මේවන විට සනිටුහන් කරමින් මෙතෙක් වසර ගණනාවක් එක් අංකයක පැවති උද්දමනය නොවැම්බර් මාසයේ වන විට අංක 2 ඉලක්කම් වෙත පැමිණ තිබෙනවා. එනුව නොවැම්බර් මාස මෙරට මතු පිට උද්දමනය 11.1ක් ලෙසයි ඉහළ ගොස් තිබෙන්නේ. රටේ පවතින බහණ්ඩ හා සේවා මිල මෙන්ම රටේ ආර්ථිකය පිළිබඳව පවතින ඒතම බරපතල වූ තත්වය මෙම උද්දමනයේ ඉලක්කම් දෙකේ අගය තුලින් පෙනී යනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මෙලෙස මාසෙන් මාසයට ඒකක 2-3 අතර පරතරයකින් උද්දමනය ඉහළ යමින් තිබෙනවා. උදාහරණයක් ලෙස සැප්තැම්බර් මාසයේදී මෙරට මතු පිට උද්දමනය වාර්තා වුණේ 6.2ක් ලෙසයි. ඔක්තෝබර් මාසයේ වන විට එය 8.3 දක්වා ඉහළ ගියා. නොවැම්බර් මාසය පසුගිය මාසය වන විට උද්දමනය 8.3 සිට 11.1ක් දක්වා ඉතාම බරපතල ලෙස ඒකක 3කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා. ආහාර සහ ආහාර නොවන බහණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙලින් 2.61කින් 0.053කින් ඉහළ යාම මේ සඳහා හේතු වී ඇති අතර 2021 නොවැම්බර් මාසයේදී ආහාර කාණ්ඩ තුල විශේෂයෙන්ම එළවලු සහල් කිරිපිටි ලොකු ලුණු නැව් මත්ස්‍ය සහ කුකුල් මස් මිල ගණන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා මේ අතර අද පස්වරුවේ ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකයේ සුළු වර්ධනයක් ශ්‍රී ලංකාව පෙන්눔 කරන බවයි. එය 2019 වසරේදී වාර්තා කර ඇති අගය 0.783ක්. එය 2020 දී 0.786ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාවේ ඉහළ නැංවීම උසස් අධ්‍යාපනය සඳහා වැඩි අවස්ථා සැලසීම වසංගත කාල සීමාවේ කාර්මික ක්‍රියාකාරකම් ඉහළ යාම වාහන වායු විමෝචනය අඩුවීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් මෙම වර්ධනය පෙන්눔 කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ පෙරහැරක ඉස්සරහින්ම එන්නේ කසකාරයා ඒ අනුව ඉන්ධන මිල නැමැති කසකරුවා ඊයේ ආවා දැන් බහණ්ඩ මිල නැවති පිරිවර සේනාව ළඟ ළඟම එන බවට ඉඟි පළවනවා බස් ටිකට් එකේ ඉඳලා පාන් ගෙඩිය දක්වා මිල වැඩිවීම මේවන විට සිදු වෙමින් පවතිනවා
ඉන්ධන මිල ඉහළ යාම නතර කරලා තිබ්බේ හරියට රබර් බෝලේ වතුර හංගලා තියනවා වගේ. දැන් හංගලා තියන්න බැරි ඉන්ධන මිල මිනිසුන්ට දරා ගන්න බැරි විදියට ඉහළ ගියා. රටේ ඩොලර් ප්‍රශ්නේ වගේම ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ඉන්ධන මිල ඉහළ දාලා අන්තිමට ඒ බර ජනතාව පිට පැටෙව්වා. පෙරහැරේ කසකාරයා දැන් ඇවිත් ඉවරයි. දැන් කසකාරයා පසුපස එන පරිවාර සේනාව වගේ. ඉන්ධන මිල වැඩිවීමත් එක්ක රටේ සෑම භාණ්ඩයක්ම හා සේවාවක මිල ඉහළ යන්න පටන් අරන්. වැඩි වෙච්ච ඉන්ධන මිලෙන් ඊළඟට බලපෑම් වෙන්නේ සාමාන්‍ය ජනතාව භාවිතා කරන ප්‍රවාහන මාධ්‍ය වලින්. ඉන් බස් රථ සේවාව ප්‍රමුඛයි. හෙට අනිද්දාට බස් ටිකට් එකත් අපේ රටේ ජනතාවට බරක් වෙන බවට ඉඟිපල වෙනවා. අද බස් සංගම් නියෝජිතින් සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාතර සාකච්ඡාවකුත් තිබ්බා. ඩීසල් මිල වැඩිවීම බස්සේ ස්ත්‍රේ බොහොම අපදා සහිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියන කාරණේ රෝහණ මාත්‍යංශය හැටියට උනත් අපි පිළිගන්නවා. බස් හිමියන්ගේ සංගතිම කෙනෙක් සියලුම බර මගියා පිට පටවන්න අවශ්‍යයි ගාස්තුම වැඩි කළ යුතුයි කියන තැන නැහැ. බස් රාත්‍රවල ඉන්න තැන නැහැ. ගින්ට තියෙන ආර්ථිකමය තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරලා යම් මැද තැනකට මේ සියල්ල ගේමේ වගකීම අපේ අමාත්‍යංශය හැටියට පැවරෙනවා. යම් සාධාරණ තැනකට ඒ ගාස්තු සංශෝධනයක් ගේන්න අපි බදාද දිනේ වෙනකොට කටයුතු කරන්න අපිට සිද්ධ වෙනවා. ප්‍රශ්න ඔබතුමාලා අහන්නේ ගාස්තු වැඩි වෙනවද කියන එක නම් යම් මුදලකින් ගාස්තු වැඩි කරන්න සිද්ධ වෙනවා. නොකර ඉන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. ඉන්දුවකට ලැබිලා නැහැ. බස් ගාස්තු සංශෝධනය දැන් වසර 20ක් පුරා කෙරෙච්ච විදිය ආකාරයෙන්ම මිල සූත්‍රය අනුව කළ යුතුයි කියලා. අපි ඉල්ලීම් කරේ ඒක. අපි උපකල්පනය කරනවා සාමාන්‍යයෙන් 15 20ක් අතර ප්‍රමාණයකින් අපේ බස් ගාස්තු සංශෝධනය වේවි කියලා. බස් ගාස්තු 30ක් විතර වේවි. රුපියල් 20ක ආසන්න වශයෙන් බලාපොරොත්තුවක් වෙනවා. හෙට අනිද්දාට රටේ ළමයි පාසල් රැගෙන යන ප්‍රවාහන අංශවලිනුත් මීට බලපෑම් ඇති වෙන්න නියමිතයි. අපි රජයට යෝජනා කරන දැන් මේ හෙට දිනේදී පාසල් වහන ජනවාරි 3 වෙනිදා ඉස්කෝල පටන් ගන්නවා. එතන එදාට අපි යෝජනා කරන රජයට මේ දවස් 10 තුලදී හැකිනම් පුළුවන් නම් අපිට යම් සහනයක් සලසන්න ඉන්ධන සම්බන්ධයෙන් කූපන් ක්‍රමයක් හරි ලබා දීලා එහෙම නැත්නම් අකමැත්තෙන් වුණත් අපිට සිද්ධ වෙවි ජනවාරි 3 වෙනිදා වෙනකොට 20%කට එහා ගියපු ගාස්තු වැඩි කිරීමකට යන්න. එළවලු මිල කොහොමත් ඉහළයි. ඒ පොහොර අර්බුදය නිසායි. හෙට අනිද්දාට ඉන්ධන මිල ඉහළ යාම නිසා ප්‍රවාහන ගාස්තු වැඩි වෙලා ආයෙත් එළවලු මිල ඉහළ යන්න නියමිතයි. දැන් මිනිසුන්ට එළව පොල් පේන්න පටන් අරන්. මේ අතරේ ඩොලර් අර්බුදය වගේම ආනයනය ප්‍රමාද වීම හමුවේ. කිරිපිටි හිඟය තවත් මාස දෙකක කාලයක් පවතීවි කියලා කිරිපිටි ආනයනකරුවන් පවසනවා. මේ නිසා රටේ මිනිසුන්ට තවත් මාස දෙකකට වැඩි කාලයක් කිරිපිටි පෝලිම් වල නම් ඉන්න සිද්ධ වෙයි. යම් කිසි ප්‍රමාණයක කිරිපිටි හිඟයක් වෙළඳපළේ තියෙනවා. මේකට ප්‍රධානම හේතුව වශයෙන් දක්වන්න පුළුවන් ණයවර ලබා ගැනීමේ දුෂ්කරතාවයක් තියෙනවා බැංකු හරහා. ඊට අමතරව නැව් වලින් ප්‍රවාහනය කිරීමේදී යම් කිසි ප්‍රමාදයක් තියෙනවා. දැන් මාස දෙකක් ගිහිල්ලා සමහරක් විට නැව ප්‍රමාද වෙනවා. අපිට පුළුවන් වෙන්නේ නැහැ සතියකින් දෙකකින් මේක මගවර ගන්න. මේකට මාසයක් දෙකක් යයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. අපිට බැංකු වලට දැනුවත් කරලා බැංකු වලට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා දුන්නා නම් මම හිතන්නේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න ලේසියි. ඉහළ ගිය ඉන්ධන මිලත් එක්ක අද ඉඳලා පාලන මිලකින් තොරව බේකරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඊයේ කිව්වා. දැන් පාන් ගෙඩිය මිලත් ඉහළයයි. රටේ මිනිසුන්ට දැන් කරන්න ඉතිරි වෙලා තියෙන්නේ මොකද්ද කියන එකටත් රටේ පාලකීන්ම පිළිතුරු දෙනකන් දැන් ජනතාවට හාමතේ බලන් ඉන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. රටේ ආර්ථිකය සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. දැන් මොළ හතා නොකෝ අයවැය ඉදිරිපත් කෙරුවා ගියා මව් රට බල. ඩීසල් පෙට්‍රල් වැඩි කරනකොට ලාම්පු තෙල් වැඩි කරනකොට මුදල් ලැබෙති GLP රිස් මරු මොලේ. මෙතන මැච් එක ගහලා පිච් එක තැලිලා පොඩි වෙලා පන්දුව කරගෙනකොට බඩු මැච් එකේ නැහැ. අතිරේක ක්‍රීඩකේ කැප්ටන් කරලා. මොලේ හොඳයි ඒ වගේ වැඩවල. මේ අන ආර්ථික වැඩ පිළිවෙල කොහේ අන ආර්ථික වැඩ පිළිවෙලද කියලා කාටවත් තේරෙන්නේ නැහැ. එක දවසකට එකක් කරනවා. තව දවසකට තව එකක් කරනවා. ඉතින් දිගින් දිගටම ආර්ථිකය විනාශ කරපු උදවිය තවදුරටත් මහලු ආයෙත් තියාගෙන මේ ආර්ථිකය තවදුරටත් විනාශ කරන්න කටයුතු කිරීම මං හිතන්නේ රට වෙනුවෙන් සුදුසු දෙයක් නෙමෙයි. කුෂිකර්ම ලේකම්තුමා බොහොම පැහැදිලිව කියන්නේ අපි අලුත් වාහනයක් දුන්නේ. එහෙනම් මේකේ ඩ්‍රයිවර් ගේනේ වැරද්ද තියෙන්නේ. ඩ්‍රයිවර් ඕනෑවටට ස්පීඩ් කරලා ගිහිල්ලා හප්පගෙන තියෙනවා. එහෙනම් ඩ්‍රයිවර්ට පළපුරුද්දක් තියෙනවයි කියලා පේන්නේ නැහැ නේ. අපි මේක කිව්වනේ කලින්ම වැරදි මිනිහෙකුට අලුත් වාහනයක් දීලා හප්පගත්තා. අපි හැමෝම අලුත් වෙන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ. ඒක තමයි මේ ආණ්ඩුවේ 2022 බලාපොරොත්තු වෙලා තියෙන්නේ. හිටිය දරින් කොහොමද නැගිටින්නේ කියන කාරණා. අර හැමදාමත් හිටිය කොන්ත්‍රාත් මානසිකත්වෙ වෙන්න පුළුවන්. ඒකෙන් මිදෙන්න තමයි අපට අවශ්‍යතාවය තියෙන්නේ.
වැඩි අඩු වෙන විටදී අඩු වැඩි සූත්‍රේ තෙල් මිලනුත් ගහපු සිංගමන් පාත්‍රේ එදවස කෑ ගැහුවේ නොදැනයි මාත්‍රේ කොච්චර හොඳද මංගල මිල සූත්‍රේ සූත්‍ර එක එක විදිහට හදන්න පුළුවන් මංගල සමර වීර ඇමතුමාගේ මිල සූත්‍රයට අපි විරුද්ධයි මේ දැන් හදන්න කියන අලිසබ්‍රිය ඇමතුමා ඉල්ලා සින්න මිල සූත්‍රය වෙනයි ඒ මිල සූත්‍රයෙන් අරවාගේ හානියක් වෙන්නේ නැහැ ඒ නිසා මුණ සූත්‍රය හරිය යොදලා කවන්නේ නැහැ ජනතාවට සාහනයක් වෙනවන ඒකට අපි කැමතියි නැව ගෙලුණත් බෑන්චුන් කියලා තියෙනවනේ ඒ වගේ මේගොල්ලන්ට රට කඩාගෙන වැටුණත් මිනිසුන්ට කන්න නැතුව අඳින්න නැතුව දුක් විඳත් ඒක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෙවෙයි කො මොලහතේ කට් විපර්යාස පරිවර්තන මොකුත් නැහැ වියත්මග වෙනුවට විපත්මගක් අද රටේ ජනතාවට අත් කරලා දීලා ඉන්ධන මිල වැඩිවීම මහජනයාට අමාරු ඒක මම පිළිගන්නවා හාන්සි පුටු ජීවිතේ කාලයක් තිබුණා අමාරු කාලෙට ඒ අවුරුද්දක් දෙක ඒ තත්ත්වයට මුහුණ දෙමින් අපි යලි හිස ඔසවන ගමනකට කැපවීති වෙනවා බැසිල් ආපු ගමන් මිල අඩුවයි කියලා කිව්වා ජූලි මාසෙත් බැසිල් ලංකාවේ හිටියේ නැහැ මේ දෙසැම්බර් මාසෙත් බැසිල් ලංකාවේ හිටියේ නැහැ මුදල් නැමැති කම ගත්තේ මොළ හතෙන් කරන්නම් කියලා එතුමා රට පැන්නා පැන්න ගමන් මිල වැඩි වුණා මේවා බැසිල්ලා රාජපක්ෂලා ඔක්කොම එක්කවුවලා තමයි මේ ෂොට් එක දෙන්නේ කිසි කෙනෙක් ආතල් ගන්න තෙල් පාවිච්චි කරනවා කියලා හිතන්න බෑ හැම කෙනෙක්ම විනෝද චාරිකා සඳහා වෙනුවෙන් කරක් මේ තෙල් පරිභෝජනය කරනවා කියන එක අපිට කියන්න බෑ ඒ අය තමන්ගේ සුභෝගී ජීවිත ඒ ආකාරයට පවත්වාගෙන යන ගම මෙරට ලක්ෂ දෙසිය විස්සක් වෙච්චි ජනතාව මත මේ පීඩනය පැටවීම කොහෙත්ම සාධාරණීකරණය කරන්න බැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට වත්මන් රජය කටයුතු කළහොත් පාරට බැස අරගල කරන බව ලංකා සම සමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා රට අර්බුද වෙත ඇද දමන විදේශීය ගැති පිරිසක් ආණ්ඩුව තුළ සිටීද යන්න පිළිබඳව සැක මතුවන බවද ඔහු ප්‍රකාශ කළා ඊයේ රාත්‍රියේ සියත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් කටක් ඇරියොත් කියන කතාව තමයි අපිට දැන් ඩොලර් නෑ අපිට ගන්න වෙනවා එහෙමනම් අපි ගන්නේ කොහෙන්ද මේ IMF එක තමයි තියෙන පිහිට කියන කාරණේ දැන් මේ වෙනකොට IMF ගැන කතා නොකරපු මූල්‍ය අරමුදල දිහා නොබලපු ඇමතිවරු පවා කියනවා IMF එකට ගියොත් ඔබතුමාලා මොකද්ද ගන්න තීරණය අපි ඒක සම්පූර්ණ විරුද්ධව පාරට බහින්න වෙනවා IMF එකෙන් ණය ගන්නවත් එක්කම ඒ කොන්දේසිත් පිළිපදිනවා නම් අපරට ආපහු අර එපා කිව්ව යහපාලන ආණ්ඩුවට ආයෙත් බාර දෙනවා වාගේ ඇමරිකාවේ මේ මෙහෙවීම මෙතන ක්‍රියාත්මක වෙනවා අපරට යසත් විද්‍යාවක් වෙනවා නැවත ඔබට හිතෙන්නේ නැද්ද මේ IMF එකට යන්න ඕනේ කියලා දැන් අලුත් මතයක් නිර්මාණය කරලා තියෙන්නේ ආණ්ඩුව ඇතුළේ ඉන්න යම් විදිහට රට පාවා දෙන්නට උත්සාහ කරන යම් කණ්ඩායමක්ද කියන සැකේ ඉන්නේ නැද්ද ඔබතුමන්ට ඔබ මෙච්චර බරපතල නම් IMF ඒවට ඉඩ තියෙනවා ඔබතුමා ඉතින් එහාට වැඩි ප්‍රකාශයක් කරන්න නැහැ එළියට බැස්සොත් ඔබතුමලා විශ්වාස කරනවද ඔබතුමලා වටා ජනතාව එකතු වෙයි කියලා මේ වෙලාවේ ඒක ජනතාවගේ තීන්දුව සම සමාජ පක්ෂය කවදාවත් බොරු පොරොන්දුවක් දීලා නැහැ MCC ගිවිසුම ක්‍රියාත්මක කළා නම් ඇමරිකාවේ බහුජාතික සමාගම් තමයි අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අතට ගන්නෙ ඒක අත්සන් කරන්න යහපාලන ආණ්ඩුව ලෑස්ති වෙලා හිටියා වාසනාවට අපේ ආණ්ඩුව බලයට ඇවිල්ලා ඒක කරන්න බැරි වුණා. සෝෆා ගිවිසුම ක්‍රියාත්මක කළා නම් අපේ රට පාවිච්චි කරනවා ඇමරිකාවේ යුද්ධ කඳවුරක් ඇද්දිට එදා ඒ විදිහට කරන්න හැදුවට MCC එක අස්සම් කරගන්න හම්බුනේ නැහැ. ඔබතුමාලා බලයට පත් වෙනවා. දුන්නේ නැහැ. සෝෆා අස්සම් කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි එතකොට යුගදන වියක හරහා සිද්ධ වෙන්නේ මොකක්ද? එතකොට ඉන්දියන් සමාගමකට වරායේ කොටසක් ලබා දීම, බටහිර ලබා දීම හරහා මොකද්ද සිද්ධ වෙන්නේ? චීනයට තව කොටසක් ලබා දීම හරහා සිද්ධ වෙන්නේ. ඔය 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 කියනවායි කියන පාවා දීම නෙවෙයිද මේ සිද්ධ වෙන දේ? ඒක තමයි. ඒක ටිකෙන් ටික කරන වැඩපිළිවෙලක් අපිට පේන්න තියෙනවා. ඉතින් ඒක සම්බන්ධව අපි අපේ අදහස් අපි ඉදිරිපත් කරලා පුළුවන් තරම් ජනමතයක් ගොඩනගන්න බලනවා මේකට විරුද්ධව ඒක වෙනස් කරන්න හරි තැනට ගේන්න බැරි වුණොත් මොකද්ද කරන්නේ නෑ අපිට ඒ වෙලාවේ තීන්දුවක් ගන්න වෙයි යලිත් විදුලි කප්පාදුවක් පිළිබඳ තොරතුරු අද දවසේ වාර්තා වුණා නොලචොරේ බලාගාරයේ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු වෙ ඇති බවයි ලංකා විදුලිවල මණ්ඩලය ප්‍රකාශ කළේ මේ හේතුවෙන් අද දිනේ සිට විනාඩි 45ක පමණ කාලයක් ඇතැම් ප්‍රදේශවලට විදුලිය කපා දැමීමක් සිදු වනු ඇත
පසුගිය තුන්වනදා රට පුරා විදුලි බිඳ වැටීමක් සිදු වූ අතර නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයද ඉන් බිඳ වැටුණා. බිඳ වැටුණු නොරොච්චෝලේ බලාගාරය යලි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු දින ගණනාවක සිට සිදුවන අතර ඒ හේතුවෙන් රට පුරා ප්‍රදේශ රැසකට විදුලි කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලයට සිදුව තිබෙනවා. ඒ අනුව අද සවස 6:30 අතර දෙවයිනේ ප්‍රදේශ කිහිපයක පැය භාගයක් මිනිත්තු 45ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලි බල අමාත්‍යාංශය පවසනවා. මේ අතර අද දින සිට විදුලිය කප්පාදු කිරීම සිදුවන බව ප්‍රකාශ කළද ඊයේ දින සිට විදුලිය කප්පාදු කිරීම නිසා ජනතාව පත් වුණේ දැඩි අසීරුතාවයකටයි. මේ අතර අද උදෑසනද විදුලි කප්පාදු කිරීමක් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් ජනතාව පත් වුණේ දැඩි අසීරුතාවයකටයි. තඹුත්තේ ආර්ථික මධ්‍යස්ථාන උදේ 4:00 කරන්ට් එක ගිහිල්ලා මේ තප්පේ කරන්ට් එක ගිහිල්ලා වෙලන්දොයි ගොයියෝ කරුවලේ කීයට හරි කරන්ට් එනකන් මනුස්සු බලන් ඉන්න ඕනේ මේක වැඩ කරන්න. විදුලි බල අමිතිනි අපි කියන්නේ කරුණාවෙන් ඉල්ලලා තියෙන ඔබතුමා මේ දේ කරන්න එපා. මේ අතර නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ බිඳ වැටීම පිළිබඳව අදහස් දක්වූ ජේෂ්ඨ ඉංජිනේරු සංගමේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා ඔහුගේ කඩ කප්පල් කාර්යක්‍රියාවක් කියලා අපි සැක කරනවා. ඒකෝල ඒ ක්‍රියාවලට සමගාමීව තමයි මේ නොරොච්චෝලේ බිඳ වැටෙන පටන් ගන්න. නොරොච්චෝලේ බිඳ වැටෙනකොට මැෂින් දෙකක් හොඳට තිබ්බ මැෂින් දෙකම කැඩුනා. දැන් ඊයේ වෙනකොට ආයි ඒ පරණ බිඳ වැටුමට සමගාමීව හඩාවැටිච්ච මැෂින් එක ආයි බිඳ වැටෙනවා. ඇත්තටම ක්‍රියා විරහිත වෙනවා හදිසියේ. හේතුව ඉතින් හයිඩ්‍රජන් ප්‍රශ්නයක් කියනවා. හයිඩ්‍රජන් ප්‍රශ්නේ එන්නේ ඉතින් අර බිඳ වැටුමත් එක්ක සමගාමීව. ඔක ඉතින් තාක්ෂණය නොදන්නාට එක එක දේවල් ගැට ගන්න පුළුවන්. මොනවා කිව්වත් ඒක තමයි හේතුව. විදුලි බලයේ කැපේ අදහසත් මං හිතන විදිහට කැපෙයි. අනිත් මැෂින් එක ගන්න හදනවා ඒක හිට වෙයි ගන්නකොට ඒකත් ඉතින් කොයි විදිහද කියලා විශ්වාසයක් නැහැ. ඉතින් ඕක තමයි කතන්දරේ. සමග ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අද යුගදනවි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ුණා. එන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරුන් පිරිස පැමිණ පැවසුවේ බලාගාරයේ කොටස් ඇමරිකාවට පවරා දීම පිටුපස කොමිස් ලබා ගැනීමේ අරමුණක් පවතින බවයි. යුගතනවි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමකට පවරා දීමට සංකල්පීයව එළමුණු ගිවිසුම සම්බන්ධයෙන් රට තුල දැඩි කතාබහක් නිර්මාණය වුණා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යුගතනවි බලාගාරය අමරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුම සභාගත කරන තුරුම රජයේ පාර්ශවයේ කිසිවෙකු එය සභාගත කර තිබුණේ නැහැ. එම ගිවිසුමට එරෙහිව විපක්ෂයද විවිධ අවස්ථාවල සිය විරෝධය පළ කළ අතර අද දින විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු යුගතනවි බලාගාරයේ නිරීක්ෂණය කිරීම සඳහා එම බලාගාරයේ වෙත පැමිණියා. බලාගාරයේ නිරීක්ෂණයේ නනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ මන්ත්‍රීවරුන් මේ රටේ අහිංසක බදු ගෙවන ජනතාවගේ බදු මුදල් වංචා කරලා ඒවා ගසා කන්න මේ රජය කටයුතු කරමින් යනවා. මේ රටේ සම්පත් විකුණමින් මේ රටේ සම්පත් වලින් පගා ගසමින් කොමිස් ගසමින් කටයුතු කරමින් සිටිනවා. ඉතින් අපි දැක්ක ඇත්තටම මේ බලාගාරය අපේ රටට තියෙන විශාල සම්පතක්. මේක 99%ක්ම මහජනතාව සතු බලාගාරය. මේ බලාගාරය අපේ රටේට විදුලිය සපයන්න පුළුවන් ඉතාමත් ශක්තිමත්ව ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙන ලාභ ලබන ඒ වගේම ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරන ආයතනය. මේ වෙලාවේ රජයේ ඉතාමත් හදිසියේ රජයේ භාණ්ඩාගාරයට අයිති 140 කොටස් ටික විකුණන්න ක්‍රියාත්මකුනේ කියන එක ගැටලුව තමයි අපි කාටත් තියෙන්නේ. මේකේ විශාල සැකයක් තියෙනවා අපිට. මේ විනෝදභාවයෙන් තොරව මේ කරන ක්‍රියාවලිය තුළ මේ හා සම්බන්ධව විශාල වශයෙන් කොමිස් ජාවාරමක් මේක යට තියෙනවා කියන්නේ. ගෑස් වල සංයුතිය සටහන් කරන ලද ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ඊයේ සිට වෙළඳ පොල්ට නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් ගෑස් අලවියේ අඩුවක් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර ලාෆ් ගෑස් සමාගම වෙත ගෑස් ලබා දෙන නෞකා දෙකක් හම්බන්තොට වරායට පැමිණ තිබෙනවා. එම නැව් දෙකේ ඇති ගෑස් නියමිත ප්‍රමිතියකින් පවතින බවට අදාළ ආයතන තහවුරු කිරීමත් සමගම එම ගෑස් බෙදා හැරීමට අද දිනේම කටයුතු කරන බව එම සමාගමේ සභාපති WKH වැගපිටිය මහතා සියතට ප්‍රකාශ කළා. කොහොම වුණත් අද දවසේත් ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. ගෑස් පිපිරීම් පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ කමිටුවේ වාර්තාව පසුගියදා ජනාධිපතිතුමා වෙත බාර දෙනු ලැබුවා. ඊයේ ප්‍රථම වතාවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා පැවසුවේ ගෑස්වල සංවිතියේ වෙනසක් හේතුවෙන් මෙම පිපිරීම් සිදු ඇති බවයි. කෙසේ වෙතත් ඊයේ සිට සංවිතිය සටහන් කරන ලද ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ඇතැම් ප්‍රදේශවල අලවි නියෝජිතයන් වෙත නිකුත් කර තිබෙනවා. එවැනි ගෑස් සිලින්ඩර ඉතා සීමිත සංඛ්‍යාවක් බෙදා
බාහිර ඇති බබයි වාර්තා වන්නේ. එසේම ගෑස් තොග ලබා දුන්නත් ගෑස් අලවි ඇඩුවක් පවතින බවයි අලවිසල් හිමියන් පවසන්නේ. මේ අතර ලාෆ් ගෑස් සමාගමට අයත් නැව් දෙකක් අද හම්බන්තොට වරායට පැමිණියා. පාරිභෝගික සේවා අධිකාරිය සහ ප්‍රමිති කාර්යංශය යටතේ මෙම ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂාවට ලක් කර තිබෙනවා. සංවිතිය පිළිබඳ වාර්තාව මේ වන විට ලාෆ් ගෑස් සමාගමට ලැබී තිබෙන බව අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ලාෆ් ගෑස් සමාගමේ සභාපති WKH වැගපිටිය මහතා ප්‍රකාශ කළා. ඒ අනුව පැමිණෙති ගෑස් නැව්වල ගෑස් ගොඩ බාන බවත් අද රාත්‍රියේ සිට ප්‍රමිතියෙන් යුතු ලාෆ් ගෑස් වෙළඳපළට නිකුත් කිරීමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ලාෆ් ගෑස් සමාගමට නැව්වලින් හම්බන්තොට වරායට අලුත් ගෑස් තොග පැමිණියා. අපේ ආයතනයේ හැමදාම ඒ සංයුතිය නිසි පරිදි තියෙන ගෑස් තමයි ආනයනය කරේ. මේ ගෑස් වලට අපි ප්‍රමිති කාර්යාංශයේ පරීක්ෂාවට ලක් කළා. මේ මොහොතේ අපිට ලැබිලා තියෙනවා ඒකට අනුමැතිය. ඒ පිරිවිතරයන් සම්පූර්ණයෙන්ම සංයුතිය සහ ඒ මර්කැප්ටන් තියෙනවා කියලා. ඒ අනුව අද රාත්‍රියේ ඉඳන් අපි වෙළඳපොළට ගෘහස්ත ගෑස් බෙදා හැරීම් කටයුතු ආරම්භ කරනවා. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. ඉතින් මේ මිනිස්සු අයිසක මිනිස්සු කවුද මේ මිනිස්සුන්ට වග කියන්නේ කෙනෙකුට ගොහම එයා තව කෙනෙකුට බෝලේ පාස් කරනවා එයා තව හේවුරු දානවා ওই බෝලේ වටේ ගිහිල්ලා මෙතන බටේ ගිහිල්ලා මේ දුප්පත් මිනිහට නේද ওই බෝලේ කරගිලා ඉන්නේ මම කියන්නේ අර දියවන්නා වින 225 දැන් ලිපක් නෑ රැට උයන්න ලිපක් තියෙනවා කවුද ලිප පරන් දෙන්නේ මේ මිනිස්සුන්ට ඉස්සර මේ කාලෙදි කිව්වේ ගොඩමඩ දෙකම සරුසාරයි පරබලයි කියලා ඒත් දැන් පොහොර ගැටලු නිසා රට වටෙන්ම ඇහෙන්නේ ගොවින්ගේ දුක් අඳෝනා විතරයි පොහොර අර්බුදයේ හමුවේ ඇතිවෙච්ච අහිතකර බලපෑම් ගොවිබිමෙන් පටන් අරන් දැන් නතර වෙලා තියෙන අහිංසක මිනිසුන්ගේ බත්පතින් අද එළවලු මිල හමුවේ මිනිසුන්ට කන්න තියා හිතා ගන්නවත් බැරි වෙලා තියෙනවා පොහොර අර්බුදයේ හමුවේ මිනිසුන්ගේ සමබල ආහාර වේල න්‍යාය පවා සුණු විසුණු වෙලා තියෙනවා පොහොර අර්බුදයේ නිසා මහවිලච්චයේ වට්ටක් අගොවින් පීඩාවට පත් වෙලා නෑති සෑට දුක් විඳගෙන වන අලින්ගෙන් ගැට කාගෙන මේව ආරක්ෂා කරගෙන ඉන්නේ ඇයි මේ වගේ අසරණ වැඩ අපට කරන්නේ තෙල් ටික නෑ පොහොර ටික නෑ අපි කොත්තර කෑ ගහ ගහ කිව්වත් වැඩක් නෑ අර බීරි අලින්ට වීණා ගහනවා දුක් මහන්සිලා අපි හදාගත්තු දේ දැන් අත්හැරලා තියෙන්නේ මේ වේ වැඩක් නෑ මේ බාන්න මේ තියෙන්නේ ඒ හැදේ ගෙඩි මේ ගෙඩි මේ මෙව කාට කියන්නද මොනවා කරන්නද අපේ දරු පැටවුන්ට අපි කන්න බොන්න දෙන්නේ කොහොමද පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ගොවි ව්‍යාපාරයේ අලුත් අය ගොවින් පොහොර ඉල්ලලා පාරට බැස්සා රජයෙන් කාබනික පොහොර දෙනවා කියපු වචනය විශ්වාස කළා විරෝධතා පැත්තකින් තියලා පස්සේ වගා කරන්න පටන් ගත්තා කොරේ පිටට මරේ කියලා ලැබිච්ච කාබනික පොහොරවල තත්වයයි මේ ඒ කොම්පෝස්ට් වලට හම්බෙන්නේ අය අඹ ඇටයි ගලුයි තමයි තියෙන්නේ මේ प्रदेश ගොඩබෝග වගාවට අවශ්‍ය පොහොර නැතුව පීඩාවටපත් වෙලා. ගොවියට එන ගාල යනවා. ගොවියා මේ මහා පාට වැටෙනවා ළමයින්ට කන්න බොන්න දෙන්න විදියකුත් නැහැ. මැති අමතිවරුන්ට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. කොල්ල රට ගියන් හරි කන්න බොන්නේ අපිට කන්න විදියක් නැහැ. දැන් වහ තම බොන්න වෙලා තියෙන්නේ. ගොවිතන් කෙරුවට වැඩක් නැහැ ඌවල තෙල් පොහොර ටික නැහැ. දැන් ඉතින් බඩේกินේ තමයි ඉඳ වෙන්නේ. ගොවිතන් බත් වැඩක් නැහැ. ගොවිතන් බත් නිකන් තේරුමි. තෙල් පොහොර නැත්තා. දැන් කබලෙන් ලිපර වටනවා වගේ වෙලා ඉන්නේ අපි. ලුව ගහන්න පුළුවන්ද? පස් වර්ගය වර්ගයක් නේ මේ. මෙදා තමයි මේ ලංකාවේ පස් ගණන් ගියේ. උස්කරම ඇමති කියලා ඉන්නා මිනිහේ එමිනියා බච්චාබ මිනිහේ කියලා මිනිහා පස් කාබු මිනිහේ ඒ මොනවා කරන්නද මෙව අගහලා කොහොම ගොයම ගන්නද වෙච්චි දේ නම් ඇත්තමයි කියලා වැඩක් නැහැ වගාවට රජෙන් ලබා දීපු පොහොර වලින් පළක් නැති වෙච්ච තැන මහියංගනේ කුකුලාපොල හේන් ගොවියෝ බඩිරිඟු පැලත් අරගෙන මහියංගනේ ගොවි ජන සේවා ආයතනයට පැමිණියා ඒ තමන්ගේ දුක කියන්න දැන් අපිට විසඳුමක් ඕන මේක දැන් පිනා අපිට විසඳුමක් ඕන නැත්නම් අපි මේකේ කුදියා ගන්නවා දැන් අපි මොකද කරන්නේ දැන් මේකට මාසේ කමරක් විතර වෙනවා සල්ලිත් බඳලා මොන් මේ පොහොර දෙනවා කියලා හකයිල දිනවා නමුත් පොහොර නැහැ පොහොර නැතුව මේක කොහොමද මහත්තයා මේ මාර්ගයේ දියර පොහොර දෙක අපි සත්‍යෙම මේ කියන්නේ මේ තමුත් ඒ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ අද පැවති තත්වයයි
අද එළවලු මිලයි තෙල් නැ පොහොර නැ මේ රජේ මොකද්ද කරන්නේ මහුගේ දාසල වේදිකාවල කිව්ව මාත්‍යා සම්බල් බතු 10 දෙක 80ට ලුණු තිබ්බේ පොගෙඩි 74 වෙන දවසේ බහින්න පස්සේ වේදිකාවක සම්බල් බතු කන්න පුළුවන්ද ඒක චප්පද කෘෂිකර්ම මාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ අයින් කරලා ඒ වෙනුවට අමාත්‍යංශ ලේකම්වරයා ලෙස DM LD බණ්ඩාරනායක මහත්තයා පත් කරලා තිනවා කෘෂිකර්ම මාත්‍යංශයේ මේ කාල වකවානුව තුල පත් කරපු 4 වෙනි ලේකම්වරයා අමාත්‍යංශ ලේකම්වරු අයින් කරා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ මහින්දානන්ද අමාත්‍යවරයා තමයි අයින් කරන්න ඕනේ මහින්දානන්ද අමාත්‍යවරයා වග කියන්න ඕනේ මේ රටේ ගොවියයි ගොවිතැනයි මේ වෙනකොට ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වෙ එතුමා ටාසන් තමයි හැබැයි වැඩබැරි ටාසන් මේ කාරියට ඉසරදේට කොට්ට මාරු කරා වගේ වැඩක් මෙරටින් තවත් ඔමික්‍රෝන ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජෝඩ් ජයමහමාතා පවසනවා. අද අපිට ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාද දුන්න 3 දෙනෙක් වාර්තා වුණා. දැනට වාර්තා වෙලා තියෙන සාධක අනුව තැන්සානියාවෙන් පැමිණි පුද්ගලයෙකුත් සුඩාන් වලින් පැමිණි පුද්ගලයන් 2 දෙනෙකුත් වාර්තා වෙලා තියෙනවා 3 දෙනෙක් දැනට වාර්තා වෙලා තියෙනවා. ඔවුන් මේ මාස 16 වෙනි දින සහ 20 වෙනි දින තමයි ලංකාවට පැමිණලා තියෙන්නේ. අවුරුදු 33යි අවුරුදු 35යි සහ අවුරුදු 47ක තමයි මෙම 3 දෙනා තියෙන්නේ. ඒ වගේම තමයි අපි තව 16ක් ජාන විශ්ලේෂණය එහෙම නැත්නම් ජීන් සීක්වෙන්සින් කරා අනිත් 16 දෙනා සියල්ලම ඩෙල්ටා ප්‍රභේදයට තමයි අයිති. ජාන විශ්ලේෂණය තොරතුරු ගත්තට පස්සේ ඒක නැවත පූ විශ්ලේෂණයක් විදිහට එකතු වෙනවා. ඒක දවස්සක් දෙකක් විතර ගිහිල්ලා අපේ ලොකු දත්ත කබඩාවක් තියෙනවා ලෝකේ. ලොකු දත්ත කබඩා සමග සංසන්දනය කරනවා මේක හරියටම ඒ කරන්නද කියලා. ඊට පස්සේ නැවත වාරාවක් එකපාරක් එක රිසල්ට් එකක් කියලා තව පාරක් තව රිසල්ට් එකක් කියන්න බෑනේ. ඒකෙන්ද ඒක නැවත තහවුරු කර ගැනීමක් සිද්ධ කරනවා. ඉතින් මේ ඔමික්‍රෝන් 3 දෙනා අද තමයි ඒක හඳුනාගෙන ඒක අපි තහවුරු කරේ. යලිත් දෛනික කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා වාර්තා වනවා. ඊයේ දින වාර්තා වූ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 713ක්. කොවිඩ් ආසාදිතව සිදු වූ තවත් මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද පසුරුවේ තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14811ක් ලෙසයි. අපි 12-15 අතර ළමුන් එන්නත් කරණයට අනුමැතිය ලබා ගත්තා සෞඛ්‍ය අමාත්‍යංශයෙන්. ඒ පිළිබඳ දැනට වැඩ කටයුතු සම්පාදනයෙන් පවතිනවා. ඒකින්දා නොබෝ දිනකින් අවුරුදු 12-15 අතර ළමුන් එන්නත් කරණයට ඒ වැඩපිළිවෙල පටන් ගැනීමට පුළුවන් වේවි. මම අවුරුදු 12-15 අතර ළමුන්ට අපි බලාපොරොත්තු වෙන්නේ දැනට එක එන්නතක් ලබා දෙන්න. ඊට පසු එන දත්ත 90 අපි බලාපොරොත්තු වෙනවා තවදුරටත් ඔවුන්ට දෙවෙනි එන්නතක් ලබා දෙමින් පුළුවන්ද ඉදිරියේදී සාකච්ඡා කරන්න. නව රාජතාන්ත්‍රිකයන් 17 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අක්තපත්‍ර බහර දී තිබෙනවා. ඒ ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපති වරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරු 6 දෙනෙකු ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සියාක්ත පත්‍ර බහර දුන්නා. ඊජිප්තුව, ඉන්දුනීසියාව, ජෝදානිය, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය, හංගේරියාව, මොරිටේනියාව, ටියුනීසියාව, ආජන්ටිනාව, ඩොමිනිකා ජනරජය, ස්පාඤ්ඤය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපති වරුන් මෙලෙස පත්ව තිබෙනවා. එමෙන්ම සියරා ලියෝන්, රුවන්ඩාව, බොට්ස්වානාව, මෝල්ටාව, ගයානා ජනරජය සහ නයිජීරියාව සඳහා නව මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු පත්ව සිටිනවා. විදේශ අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස්, ජනාධිපති ලේකම් පීවී ජයසුන්දර සහ ප්‍රධාන සන්ධාන නිලධාරි තුෂාර රොඩ්‍රිගෝ යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා. විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට චීන රජයේ දැඩි ප්‍රසාදය පළ වී තිබෙනවා. රෝහල් ආශ්‍රිත උපකරණ ලබා දී සිදු කරන සමාජ මෙහෙවර වෙනුවෙන් එම ඇගයීම සිදු වී තිබෙනවා. කොරෝනා වසංගතයෙන් පීඩාවටපත් මෙරට රෝහල්වල සෞඛ්‍ය නගා සිටුවීම අරමුණු කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත සමගී ජනබලවේගයේ හුස්මක් වැඩසටහන ක්‍රියාත්මක වනවා. එම වැඩසටහනට අද චීන රජය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සුවිශේෂී පරිත්‍යාගයක් සිදු කරනු ලැබුවා. ඒ අනුව වකුගඩු ආශ්‍රිත රෝග පිළිබඳ පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍යව පවතින කිඩ්නි ඩයලසිස් මැෂින් සඳහා රුපියල් 196ක මූල්‍ය ආධාරයක් ලබා දීමට චීන රජය කටයුතු කර තිබෙනවා. අද අපට චීන ජනතාවගෙන් ලැබුණේ ආධාරය ණයක් නොවේ. විපක්ෂයක් හැටියට පෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ නව පෙරලියක් සිදු කරන අවස්ථාවක්. විදේශීය රජයක් විපක්ෂ ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහනකට දැවැන්ත දායකත්වයක් ලබා දුන්නු අණගි භවණීය අවස්ථාවක්.
ඒ මේ ආධාරය තුලින් රටේ කිසිම කෙනෙක්ගේ කරපිට හිස මත ණයබරකට වෙන්නේ නැහැ. මේ වැඩසටහනේ වැදගත් නංගේ විපක්ෂයේ ඉඳගෙන අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා. ජාත්‍යන්තරයේ හිත දිනා අපේ රටේ පවතින අඩුපාඩුකම් අඩුලුහුකම් වලට ආධාර තුලින් විසඳුම් ලබා සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතාගේ මැද කොළඹ පක්ෂ කාර්යාලයට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරය හෙළා දකින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. සමගි ජනබල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතාගේ මාලිගාවත්තේ පිහිටි ප්‍රධාන සංවිධායක කාර්යාලයට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ගල් ප්‍රහාරය ඊයේ රාත්‍රියේ එල්ල වී ඇති බවටයි සැක පළ කරන්නේ. अभी मिथन इंधन तमाय दनाट अवृद्ध काल अभी देशपालन कटयुत मे प्रदेश पुरा अपे सामगी जन बल वेगे संविधान कटयुत अभी करगने थोड़े अद मे कार्यालय विवृतकर्ण विलावे दखलतेनो मे सिद्धिया विलातीन दे पौगे काले पुराम अभी मे इन रजेट तिरुद्व प्रबल विधियट अधास्तक्वल आंडवे क्रियामार्ग वलत अभी तदी विवेचने करनाय ते हिंद समहार विट अभी व्यक्ति करन्न अर मुनि मेक करादिकीने अभी दंडिन मेक देशपालन पक्ष कार्यालय ते हिंद मेक प्रहार इल्ल करनु आय केल के रटे प्रजातंत्रवादियट इल्ल करपु मरु पहारक मेक अदिदास पहलोट कलिंग देशपालज्ञंट वितर मे माध्य आयतन वलट माध्य करुवंट सिविल पुरवेशियांट सिविल क्रियाकारींट ए वेच्च ඉතිහාසයක් මෙරටේ තිබෙනවා. මෙතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ගල් ප්‍රහාරය එල්ල වූ පක්ෂ කාර්යාලයේ වෙත පැමිණියා. රජයේ ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු නොවිය යුතු දෙයක්. එක් එක් අයගේ මතවලට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ සිදු විය යුතු සාමහාමි දේශපාලන රටාව තමයි රටෙත් අපෙත් ජනතාවගෙත් බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ ප්‍රහාර එල්ල කිරීම තුළ දේශපාලන ම්ලේච්ඡත්වයේ ඉස්මතු වීම තුළ ඒක අපේ රටට හරියන්නේ නැහැ. මොකද අපේ රට ආඥාදායක රටක් නෙවෙයි. අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම වගකීම් යුතු නිලධාරීන් පොලිසිය ආරක්ෂකංශ මේ ප්‍රහාරය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා මේ ක්‍රියාත්මක කරපු අය අත්අඩංගුවට අරගෙන නීතිය හරියාකාරව දැඩිව ක්‍රියාත්මක කරන්නට පෙළඹෙයි කියලා අපි විශ්වාස කරනවා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන पणह दशके हेल सिनेमावे स्वर्णमय युगया एम काले सिनेमा विनुवेन विशिष्ट सेवावाक इटुकल प्रवीण कलाकारवन अगेमे उत्सवयाक ईये कोलंबदी पवत्तुना हेल सिनेमा वंशकथावे स्वर्णमय युगयाकु पणहे दशके विशिष्ट मेहवरक इटुकल प्रवीण कलाकारवन अगेमे सम्मान उलेलाक ईये दिन पवत्तुना ए भंडार नायक जात्यंतर सम्मंत्रण शालावेदी උත්සවය සංවිධානය කර තිබුණේ හරිත පරපුර හා සිල්වර් ස්ක්‍රීන් කලා සංගමයේ එක්වයි 50 දශකයේ නළු නිළියන් ගායක ගායිකාවන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් හා නිර්මාණ ශිල්පීන් 21 දෙනෙකු මෙහිදී සම්මානයට පාත්‍ර වුණා. එදා විශාල අභියෝග මැද තමයි මේ වැඩිහිටි පිරිස කලා ජීවිතය ආරම්භ කළේ. එදා 50 දශකයේ නිර්මාණය කරපු කලාව, ඒ නිර්මාණය වෙච්ච සංගීතය අදටත් අනාගතේ මේ රටේ ඊළඟ පරම්පරාවට රස විඳිය හැකි කලාකෘතීන් කිව්වොත් මානිවරදී. අපි කල්පනා කළ යුතු කාරණේ තමයි එදා ඔබ අද මේ තියෙන නම, මේ ගෞරවය ගොඩනගා ගන්න කෙතරම් කැපවීමක් කරන්න ඇද්ද? ඔබෙන් ආදර්ශයක් අරගෙන ඔබේ චරිතයෙන් යම්කිසි ආදර්ශයක් අරගෙන ඊළඟ පරම්පරාවට ඉදිරියට යා හැකි පසුබිමක් නිර්මාණය කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ආදරණීය කලාකරුවන් බොහෝමයක් බොහොම ආදරෙන් බලාගෙන හිටිය පරිසරය, ආගම, කලාව මේ ඔක්කොම එකට බැඳිලායි තියෙන්නේ කියන එක මගේ අදහස. ඒ නිසාවෙන් මා ඉතා සතුටින් මේ කාර්යයට ඉදිරිපත් වුණා. ඒත් එකම අපේ හරිත පරපුරේ දිවයින පුරා විසිරිච්ච විශාල පිරිසක් ඉන්නවා. මෙති ඇමතිවරුන් කලාකරුවන් ඇතුළු ආරාධිතයන් රැසක්ද මේ සඳහා සහභාගී වී සිටියා. දේශපාලන පළගැනීම් පිළිබඳ සුවබැලූ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ඇතුළු සමාජිකයින්ට අධිකරණයට අපහාස කිරීම යටතේ දඬුවම් ලබා දෙන ලෙසට ඉල්ලා අභියාචන අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ වැඩ තහනමකට ලක්ව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් දැන් රටවටාපුවත් කිහිපයක් කෙටියෙන් අදාළියම දක්ෂිණාදිවේගී මාර්ගයේ තිහකොට පොලිස් බල ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයක් සහ ට්‍රක් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයටපත් වෙති බවයි වාර්තා වන්නේ. සිවිල් ගුවන් සමාගමකට අයත් සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ උතුරු පයාගල වෙරළ තීරයට ගොඩබස්වා තිබෙනවා. යානයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එම යානය ගොඩබස්වා ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් අභියෝග එල්ල වූ සෑම අවස්ථාවකම මිත්‍රත්වයේ හස්තය දිගු කළ ඉරානයට මෙරට ජනතාවගේ කෘතවේදීත්වය පළ කර තිබෙනවා. නව ආයෝජන අවස්ථා සඳහා ඉරාන යෝජනා ක්‍රියාත්මක කිරීමට කඩිනම් පියවර ගන්නා බවයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ. ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස අනුෂ පැල්පිටිය මහතාවත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ලෙස DMLD බණ්ඩාරනායක මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සංකල්පයකට අනුව සෑම මාසකම පොලිස් දිනයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. දියතලාව ගාඩන් සිටි ප්‍රදේශයේ මියගිය යුද හමුදා නිලධාරියෙකුගේ නිවසේ තිබියදී පුපුරන ද්‍රව්‍ය රසක් සොයාගෙන තිබෙනවා. ඒ බුද්ධ්‍යංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. දඹුල්ල අතුරුපරයාය ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ බුදුමැදුරේ තබා තිබූ පින්කැටයක් අදාළියම පැහැරගෙන ගොස් තිබෙනවා. පින්කැටය පැහැරගන්නා ආකාරය ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වුණා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශන යාලිත් රාත්‍රී 9:35ට හමු වෙමු රාත්‍රී පුවත් සමගින්. ඔබට සුවදායී සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.